මොකද උනේ විශේෂාංගය සඳහා අද දවසේදී සම්බන්ධ කරගත්තේ නවරජයේ මහාමාර්ග රාජ අමාත්‍ය නිලාන් පෙරේරා මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් නිලාන් පෙරේරා මහත්මයා අර වසකුප්පි වලට මොකද උනේ වසකුප්පි ටික තියෙනවා තාම මාදුලාවේ සොපිත හඳුරුව අපිට දිනයක් දුන්නේ නැති නිසා ඒවා කියලා බාර දෙන්න වසකුප්පි ටික තියෙනවා දැන් ඔබතුමාලා පුන පුනා කිව්වා පහුගිය කාලේ ජාතික ආණ්ඩුවකට අපි කවදාවත් යන්නේ නැහැ කියලා දැන් ඔබතුමාලා එක කඩ ගල්ලන්න ජනතාව වරමක් අපිට දෙන්නේ නැත්තම් ඊළඟට ජනතාව වරමක් UNPට දෙන්නේ නැත්තම් ඊළඟ මොකද කරන්න තියෙන්නේ ජනතාවගේ ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ තනි ආණ්ඩුවකට එතකොට මේකෙන් ඔබතුමාලා කරලා තියෙන්නේ ජනතාව ගොනාට අඳින එක නෙමෙයි නෑනේ දැන් මේ ගොනාට අඳගෙන තියෙන්නේ ප්‍රශ්න අහන තමුන්නාසලානේ අපිට කියන්නේ බකන් දිලාගේ නිකම් බලාගෙන ඉන්නද බෑ එහෙම බෑ ඊගාට තියෙන විකල්පයට යන්න ඕනේ හරි දැන් ඔබතුමා මොිට කලනුත් ජාතික ආණ්ඩුවක අමති ධූරයක් දැරුවා ඒ අමති ධූරයෙන් ඔබතුමා අයින් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කරන්න බෑ කියලා දැන් ඊට උන මේ ජාතික ආණ්ඩුවේ ඔබතුමාට වැඩ ගන්න පුළුවන් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හැසුරුනේ හරියට ඔහුට වැඩි බහුතරයක් තියෙනවා වගේ හිතාගෙන හැබැයි දැන් මේ මැතිවරණයෙන් පස්සේ බලන රනිල් වික්‍රමසිංහ මහත්මයා හැසිරීමේ එතුමා කියනවා පක්ෂ දෙක එකතු වෙලා වැඩ කරන එක හොඳයි. ඒ එතුමා වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ ජනතාව දුන්නු වරමහරා. දැන් ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගුණ වර්ණනා කරද්දී ජනතාවට හිතෙන්නේ නැති විදිහ මේ ඩිලියන් පෙර කාලෙන් කාලයට වචන වෙනස් කරනවායි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැරදි කියන එක මං යම් ආකාරයේ ගුණයක් වෙන එක කියන එක වරදක්ද? මට මතකයි ඒ කාලේ ඔබතුමා කියනවා මේ අග්‍රාමාත්‍යවරයාට පින් අගමැති කියලා. බලමු ඔබතුමාත් දැන් පින් අගමැති කමක් නෑ අරන් දෙ. 44ක් UNPA මන්ත්‍රීවරු තියාගෙන අගමැති වීම පින් අගමැතිකමක් නෙමෙයිද? පින් අගමැතිකම තමක්ම තමයි. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වීම පින් අගමැතිකමක් නෙමෙයි. අපි යමති දූර පාන ගැනීම කොහෙත්ම පින් අගමැතිකමක් නෙමෙයි. ඇයි? ජනතාව මේ මැතිවරණයේදී බලය දීලා නැහැ. පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් හදන්න. කොහොම හරි දැන් ඔබතුමාට එකට ආණ්ඩුවේ වැඩ කරන්න වෙනවා. ඔබතුමාගේ වහකුප්පි බොන්න දෙන්න හදපු ආරින් ප්‍රනාන්දු අමතිතුමා ඒ වගේ අමතිවරු කීප දෙනෙක් සමග. පුළුවන් ද එහෙම එකට වැඩ කරන්න? ඇයි මේ රොහිතට බලන්නේ? මේ රටේ ජනතාව අපි කැමැති හෝ අකමැති තීන්දුවක් දීලා තියෙනවා. ජනතාව කියන කොටසට ඔයත් අයිති, මාත් අයිති, හරිනුත් අයිති, රනිලුත් අයිති. ඒතකොට අවතුමා දැන් ඔබතුමාලා කියපු අර වැලි සුදා කතාව, කරුණ කසුදා කතාව. දැන් ඒව වළංගු නැද්ද? ඒව ඒ පිටින් මේ විදිහට වළංගු ඉන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලොත් අපි ගැන තියපු චෝදනා තියෙනවනේ. ඒවත් ඒ විදිහට වළංගුයි. ඔබතුමා දැන් මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා. මැතිවරණයට කලින් ඔබතුමා විශාල හෙළිදරව්වක් කරා මේ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් රුපියල් බිලියන 50ක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අරන් තිනවයි කියලා. ඒ සම්බන්ධයෙන් දැන් ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවද? මම මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වීමම මට ඒ කාරණේ පිළිබඳව වඩා හොඳින් හොයලා බලලා නිවැරදි කරන අවස්ථාවක්. යම්කිසි එහෙම හොරකමක් වෙලා තියෙනවා නම් ඔබතුමා ඒකට පියවර ගන්නවා. ඩිලාන් පෙරේරා වනාහි කවුද කියන එක මේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා. ඇයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයා දිහා ඔබතුමාලා නිකන්වත් බලන්නේ නැත්තේ? අද උදේවරුෙත් මට පළවෙනිම කෝල් එකයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ. මගේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ පිටුබඳව මට සුබපතලා. ඇමති කටු ටික ලෙවකන්න නෙමෙයිද මේ මහින්ද මහත්තයා වෙනුවෙන් ජීවිත කැප කරනවා කියපු මන්ත්‍රීවරු ටික දැන් ගිහිල්ලා තියෙන්නේ. අපි ගියේ ඇමති කටු ලෙවකන්න නම් මහින්ද මහත්තයා අපිට ආශිර්වාද කරයි. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරා නිදහස් පක්ෂයට සම්බන්ධ පක්ෂවල අය තමයි මේ නිදහස් පක්ෂය කෑවේ කියලා. ඇයි ඒක ඔබතුමාලට ඡන්දෙට කලින් නොතේරුනේ? ඡන්දෙට කලින් ඒක අපිට හොඳට දෙගෙච්ච එක තිබ්බම. ආර්ථික ඝාතකය කියලා 360 වැඩසටහනේ මහින්ද රාජපක්ෂ මහත්මයා විවේචනය කරේ කවුද? ඔබතුමා කියන ඔය මන්ත්‍රීවරයත් එක්ක ඔබතුමා මාධ්‍ය හමු පැවැත්තුවා. එකට වේදිකාවේ කතා කරන්න පහුගිය මම ඇතිවරනේ. සමහර වෙලාවට අපි අකමැති අයත් එක්ක එකට ඉඳ ගන්න වෙනවා. ඒක අපිට ඉඳ ගන්න වෙන්නේ අපි දේශපාලක් ජනසාරය.